Hari putih, வணக்கம் ஐவோன் சிறிது நாட்டமா சுப සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හත ශ්‍රේණිය දුර පුතාලෝන අදත් එකතු වෙලා ඉන්නේ පොඩි තුවක් ඉස්ස එක්ක තමන්ගේ දෙමළ භාෂාව පිළිබඳ දැනුම තව දීර්යයට හදාගෙන ගිහිල්ලා දෙමළ භාෂාවෙන් සර්ගේ වචනින් කියනවා කවුරු වගේ වෙන්නද වැඩෙක් වෙන්න එහෙම නේද වැඩෙක් වෙන්න නේද පන්තිර සම්බන්ධ වෙන්නේ ඒකනේ හරි ඉතින් දැන් ෆිසිකල් පන්ති ආරම්භ කිරීමත් එක්ක දැන් අපිත් එන්නේ කාර්යබහුල වෙලා තියෙන්නේ ඉතින් ඒ වාතාවරණයත් එක්ක මේ දැන් මහන්සින ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා සතියකට සර් එන්නේම දැන් වයසට යනවා සර් දැන් එන්නේම වයසට යනවා බලන්නකෝ දැන් කට වෙලා සර් ඔව් ඉතින් මේ ඔයාලත් හොඳට වැඩ කරන්න ඉගෙනගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන් හොඳද දැන් ඔයාලගේ වාර විභාග ප්‍රවැත්තන ගොඩක් ඉස්කෝලවල දැන් ඒවයි ලකුණු දීලා ඇති ඉතින් මේ ලකුණුත් එක්ක තමයි සතුටු වෙන්න ඕන සමහර ඉස්කෝල ලකුණු දීලා තියෙනවා ඉතින් දකුණු පළාත තුල මාතර දිස්ත්‍රික්කේ නම් සෑම ඉස්කෝලෙකම වැඩිම ලකුණු දෙමළ වලට කොටුවක් උසගේ ළමයි ඉතින් පන්ති ලකුණු දැන් ගුරුවරු පන්ති වලට ගිහිලා අහන්නේ නැහැ ලකුණු කාගෙද පන්ති යන්නේ කියලා අහන්නේ නැහැ දැන් ලකුණු අහලා පුතා කොටුවක් උසගේද යන්නේ ගුරුවරු මහනවා පුතා කොටුවක් උසගේද යන්නේ එහෙම කියලා ගුරුවරු මහනවා ඉතින් මේ පත්තර දැන් නිර්මාණය වෙලා තියෙන අතරම ලොකු සතුටක් ඉන්නවා ඉතින් ඔයාලගේ ලකුණු මම ඉක්මනටම අහන්න කැමතියි ඉක්මනටම මම අහන්න කැමතියි 8 9 පන්ති වල නම් විභාග පවත්වලා ලකුණු දීලා තියෙනවා සමහර ස්කෝල වල ඉතින් ලකුණු 35ක් 40ක් ගත්ත ළමයි අයිලර්නින් එකෙන් සම්බන්ධ වෙච්ච ළමයි ලකුණු 85ක් 90ක් අරගෙන පන්තියේ වැඩිම ලකුණු තත්ත්වයට ඇවිල්ලා තියෙනවා දෙමාපියන් ගොඩාක් අය කතා කරලා ඇත්තටම ලොකු සතුටක් මට තියෙනවා පුතේ මේක ඇත්තටම මම කසුන්සයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව අපේ දරුවන්ට උගන්වන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඉතින් මේ දෙමාපියන්ගේ හිතේ තියෙන අවංක සතුට ඇත්තම සතුටුයි කෙලින්ම කියන්නේ කොළිතුවක් උස නිසා අපේ දූගේ දෙමළ ටික නම් ගොඩ ගිහිල්ලා තියෙනවා මං කියන්නේ අම්ම එහෙම කියන්න ඕනේ නැහැ සර් මහන්සි වෙනා වගේම දරුවක් වැඩ කරානේ එහෙම කියලා තමයි කියන්නේ ඊට පස්සේ මම එහෙම කියන්නේ පාසල් සර් මහන්සි වෙන ප්‍රමාණය පේනවා එහෙම කියලා අන්තිමට කියන්නේ මොකද්ද කියලා දන්නවද සර් බුදුබත් වේවා කියලා තමයි කියන්නේ ඒ කියන්නේ දෙමළ විෂය උගන්වලා ඒ තරමට ප්‍රධාන විෂයකටත් වඩා හොඳ උද්ගමනයකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඇත්තම සතුටුයි පුතේ ඔයාලගේ ලකුණු අනිවාර්යෙන් කොළිතුවක් උසට කියන්න ඕන අනිවාර්යෙන්ම ඔයාලා ඉතින් අපි හොඳ ගමනක් යමු. එහෙම නේද? එහෙම නේද? අනිවාර්යෙන් තමන්ගේ මොරාල් එකෙන් ගේම ගහන්න. මොරාල් එක. ඔයාල දන්නවනේ. දෙමළ විතරක් නෙවෙයි පන්ති උගන්වන්නේ. තමන්ගේ මොරාල් එකත් හදනවා. මේ මොරාල් එක තමයි වැදගත්. හරි? හොඳට වැඩ කරගන්න. හරි. අපි එහෙනම් පාඩමට යමු. විනුති, අපි ගිය සතියේ නතර කරේ කොහොමද පුතා? ගිය සතියේ පාඩම නතර කරේ කොහොමද විනුති? කොහොමද විනුති නැද්ද? අද නෑ නේද? ආ කවීෂා අපි ගිය සතියේ පාඩම නතර එක උතනද දුවේ පාඩම නතර කරේ කොතනද දුවේ සර් මම ආවේ නැහැ ආ මොකද ආවේ නැත්තේ ආ මොකද ආවේ නැත්තේ කමන්නේ කවීෂා මිනුති කොතනද නතර කරේ අපි මට මතක විදියට එනදු සෙල්ලප් පිරාණි රචනාව කතා කරා එහෙමද මයිකේ කොන් කරලා කතා කරන්නේ දැන් 6 වසරේ පොතේ 6 වසරේ තමයි අන්තිමට කරේ 6 වසරේ කොටස කරේ 6 වසරේ කොටස නේද කරේ හරි දැන් සියලු දෙනාම ගන්න 6 වසරේ අච්චු පොත 6 වසරේ අච්චු පොත අරගෙන පෙල්ල ගන්න පුතේ 102 වෙනි පිටුව 102 වෙනි පිටුව 102 වෙනි පිටුව කෞෂාන් සස්මිත කෞෂාන් උගල් සෝම එපඩි කෞෂාන් නල්ල සෝම් සර් නල්ල සෝම් මොවා දැන් ස්පෙක්ටල්ස් යූස් කරනවද මොකද සර් කන්නාඩි කන්නාඩි යූස් කරනවද ඒක සර් පහවසරින් ඉඳන්ම දාපු එක ඔය පොඩි තුවක් උසගේ පන්තිර සම්බන්ධ වෙදි භාවිත කරේ නෑනේ නෑ සර් ඉඳලා හිටලා දාන්නේ ඒක ඒකනේ සර් දැක්ක වෙන සර් අත් කවන්නේ දාගෙන දාගෙන ඉන්න හරි විනුති අපි ලංකාවේ අර එදාස මේ තිබ්බ නේද සම්මන්ත්‍රණයක් වගේ එකක් අර මේකේ අර සර්ත් එක මමද නෑ සර් අර මේකේ ඉන්න ප්‍රධානියා ප්‍රධාන සර් අපේ කසුන් සර් අන්නේ සර්ත් එක මේ මං දෙමළ සින්දුවක් කිව්වා ආහා හා මොනවද කිව්වේ කසුන් සර් සර් අර කිව්වා ඒ කියන්නේ අර දැම්මනේ මුලින්ම ඒ කියන්නේ සර් කිව්ව දාන්න කියලා
සින්දුවක් කියන්න පුළුවන් ළමයි සර්ගේ WhatsApp එකට. ඒකට තෑගි දෙනක් දුවා. හරි හරි පුතේ. වැඩසටහනක් තිබ්බා ඔයාලට අපිට පහ සම්බන්ධ නිසා සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳයි. මට මතක විදියට විනුති තෑග්ගක් දිනලා තිබ්බ නේද? විනුති තෑග්ගක් දිනලා තිබ්බ නේද? විනුති දිනායාම අවශ්‍ය. ආ ඒක තමයි. විනුති අපි ඉලක්කම් පාඩම පන්ති කරාද? ඉලක්කම් පාඩම? නැහැ සර්. නැහැ හරි. පුතේ දැන් අච්චු පොතක් පෙල්ල ගන්න ඕන. ලියන පොතක් තමන් ළඟ තියාගෙන මාතෘකාවක් ලියාගමු. ඉලක්කම් ඉගෙන ගනිමු. හරි අවබෝධෙන්. ලියාගන්න මාතෘකාවක් ඉලක්කම් ඉගෙන ගනිමු. ඉලක්කම් ඉගෙන ගනිමු. අත්‍තරම සර් ලොකු සතුටකින් ඉන්නේ මේ දවස්වල. විභාගවල ලකුණු කියනවා නියමයිනේ. හරිම නියමයි. ලියන මාතෘකාව ඉලක්කම් ඉගෙන ගනිමු. ඊට හපන් අයි ලර්නින් එකේ 3 4 5 ඉන්න පුංචි පැටවු ටික. නියමයි. ඇත්තටම නියමයි. නියමටම හදලා ගන්නවා 6 වසරට එද්දී සුපිරි සුපිරිම සුපිරි බැජ්ජාක් හදනවා. අයියලා මෙතන ඉන්නවා නංගිලා මල්ලිලා ඉන්නා ඉන්නවනේ නේද? ආ ඉක්නවා ආට පේනවා හිනා වෙනවා කට්ටිය. ආ ඉන්නේ සහසිරාගේ නංගිලා මිලක්ෂිණ 6 වසරට එද්දී බය වෙන්න එපා. සුපිරි ට්‍රැක් එකකට හදලා දින්නේ. දැනටමත් හදලා දින්නේ. කිව්ව ගමන් අයිත් වැඩ. නියමයි ඒව තමයි තියෙන්නේ. ඔයාලත් මට මුලින් දවස්ම හම්බුණා නම් නියමයි යනේ දෙමළෙන් එහෙනම් යාපනයේ ගිහිල්ලා දෙමළුන්ටත් ඇටැක් කරන්න දීපා. එහෙම නැත්නම් කොහොමද නේද? ආ යාපනයේ ගිහිල්ලා දෙමළ කට්ටියත් ඇටැක් කරනකොට දෙමළේ හරිම නියමයි. හරි. කමක් නැහැ ඉතින්. හැමදේම වෙන්නේ හොඳයි කියලා කතාවක් තියෙනවානේ. හරි පුතා. මා දිනේ දාගත්ත නේද? හරි නේද? වැඩේ පටන් ගමු. බඩගිනි නැ නේ කට්ටියට? බඩගිනි නැ නේද? නැ නේ ආ හරි. මාතෘකාව ලියාගමු පුතා. ඉලක්කම් ඉගෙන ගනිමු. හරිම නියමයි. හරිම නියම පාඩමක්. ඉලක්කම් ඉගෙන ගනිමු. ඉලක්කම් ඉගෙන ගනිමු. ඉලක්කම් ඉගෙන ගනිමු. හරි. ඉලක්කම් ඉගෙන ගනිමු. සර් අද කියලා දෙනවා ලස්සන hina වෙන්න දෙයක්. හරිද? ලස්සන hina වෙන දෙයක් කියලා දෙනවා. මොනවාගේ දෙයක් වේද? ආ දෙමළෙක් කෙනෙක් එක්ක කතා කරද්දි වෙන දෙයක්. ඔන්න බලන්නකෝ. අහහ දැම්ම කියලා දෙන්නේ මුලින් ඉගෙන ගමු. නැත්තම් hina වී තමයි ඉන්න වෙන්නේ නේද? හරි. ඉලක්කම් ඉගෙන ගනිමු. හරි. පුතේ හොඳට අහගන්න. පුතේ මේ ඉලක්කම් කියලා කියන්නේ ඉතින් ඇත්තටම සරලයි. ඇත්තටම පහසුයි. ඉලක්කම් කියලා කියන්නේ ඉතින් 1 2 3 4 5 6 7 8 9 10. ඔව් එච්චරයි. එතනින් එහා මොකුත්ම නැහැ. අන්න ඒ ටික අපි පොඩ්ඩක් දැන් ඉගෙන ගන්න තමයි යන්නේ. හේතුවක් තියෙනවා පුතේ. අපි ඉලක්කම් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. හේතුව තමයි 7 වසරේදී ඔබ 1 ඉඳන් 80 දක්වා දෙමළෙන් ලිවීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. 1 ඉඳන් 80 දක්වා දෙමළෙන් ලියන්න. ඉතින් ඒ හැකියාව හදාගන්න අපිට තියන්න තියෙන පළවෙනි අඩිය තමයි පුතේ මෙන්න මේ කොටස. හරි අවබෝධයි. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. තරු ලකුණක් දාලා ලියාගමු මෙහෙම. අද මෙట్లా නාලා තියෙනවා නේද මේ? තරු ලකුණක් දාලා ලියාගන්න මෙහෙම. දෙමළ භාෂාවේදී තරු ලකුණක් දාලා ලියාගන්න. දෙමළ භාෂාවේදී මම කැමති කැමවම් කළ නැති අනිත් දරුවෝ කැමයි කොම් කරනවා නම් අත්‍තරම නියමයිනේ. එතකොට ඔයාලා hina වෙනවා දකිනකොට එහෙම සර් තව hina වෙන දේවල් කියන්න හිතනවා. ආ තරුසිත් නාලද නේද? ආ තරුසි කට්ටියට නාලද? හරි දෙමළ භාෂාවේදී හරි අවබෝධයෙන් ලියාගන්න. දෙමළ භාෂාවේදී අපට 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 ඉලක්කම් භාවිතා කිරීමට සිදුවේ. ඉලක්කම් භාවිතා කිරීමට සිදුවේ. ඉලක්කම් භාවිතා කිරීමට සිදුවේ. දෙමළ භාෂාවේදී අපට
ඉලක්කම් භාවිතා කිරීමට සිදුවේ. 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 එතනින්ම ලියාගන්න මෙහෙම. මීළඟට අපි මීළඟට අපි මීළඟට අපි 1 සිට 10ට දෙමළෙන් ලියමු. මීළඟට අපි 1 සිට 10ට දෙමළෙන් ලියමු. 1 සිට 10ට දෙමළෙන් ලියමු. දෙමළෙන් ලියමු. හරි. හොඳට අහගන්න. මේක ඉතාමත්ම ලේසි පුතේ. ඔයාලා පුංචි කාලේ ඉගෙන ගත්තා. මෙහෙමයි. හරිද? අතේ ඇඟිලි කීයද? අතේ ඇඟිලි කීයද? 10ක් තියෙනවා. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ආ. අතේ ඇඟිලි 10යි නේද? සමහර අය තියෙනව නේද වැඩිපුර ඇඟිලි ඇවිල්ලා. ඒ විකෘති. හරිද? සර් මගේ අතේ ඇඟිලි 11ක් තියෙනවනේ නැත්නම් 12ක් තියෙනවනේ කියලා. හරිද? ඉතින් එහෙම නෙවෙයි සාමාන්‍ය අපේ අතේ ඇඟිලි 10යි. අන්න ඒ 10 ගැන තමයි ඇඟිලි 10 නෙවෙයි ළමයි ඒ 10ට කොහොමද අපි ඉලක්කම් 10ක් එකතු කරලා ලියන්නේ කියලා තමයි අපි දැන් කතා කරන්නේ. හරිම ලේසි. 1 2 3 4 5 6 7 8 9 10. පැහැදිලිද? 10යි. 1 1 2 2 3 3 4 4 5 5 6 6 7 7 8 8 9 9 10 10. ට්‍රයි කරමුද එක සැරයක්. දැන් ඔක්කොමලා කැමරේ ඔන් කරලා ඔක්කොමලා කැමරේ ඔන් කරලා අතේ ඇඟිලි ටික ගන්න මේ විදියට සට පේනවා. අතේ ඇඟිලි ටික ගන්න මේ විදියට. හරි. මයික් එක ඔන් කරගෙන තුනට ප්‍රශ්නයක් නැහැ. හරි. අතේ ඇඟිලි ටික ගන්න මුලින්. මුලින් අපි සිංහලෙන් ගනිමු. 1 කියනකොට නැවෙන්න ඕනේ ඇඟිලි. 1 2 3 4 5 6 7 8 9 10. සරියක්. අත ඇඟිලි කීයද? 10යි. හරි. අයිත් දිගාරින්න. අයිත් දිගාරේ. දිගාරේ 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 දිගාරේ. හරි. ඔන්න 1 කුගියන්. 1 2 3 4 5 6 7 8 9 10. පැහැදිලිද? පැහැදිලි නේද? අයියෝ හරිම ලේසි. ඇත්තම කියනවා නම් ලොකු බත් වංගුවක් බෙදාගෙන බත් ටික අනලා 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 කනවට වඩා ලේසි නේද මේ ඉලක්කම් 10 කියන විදිය? ලේසි නේද? ලේසි. අපි තව සැරයක් බලමු. 1 2 3 4 5 6 7 8 9 10. නැවතත් බලමු. 10 9 කියන්න. 10 9 8 7 6 5 4 3 2 1. අන්නේ විදිහට පුළුවන් වෙන්නවා. දැන් ප්‍රැක්ටිස් කරන්න බලන්න. සර්ට පේන ප්‍රැක්ටිස් කරන්න. සර්ට පේන ප්‍රැක්ටිස් කරන්න. හොඳට සර් බලන්නම් බලන්න. අයියෝ ටෂානි මෙහෙම නෙවෙයි මෙහෙමයි මෙහෙම මෙහෙම ටෂානි මෙහෙම කරන්න ඕන මෙහෙම ගහගෙන බලාගෙන ඉන්නවා මෙහෙම හරි මෙහෙම මම දරුවෙක්ට chance එක දෙනවා ප්‍රැක්ටිස් කරන්න ඒක නිසා අන්න හරි හොඳයි පේශලා මොකෝ ඔළුව එකක් කොමද නිම්සර ප්‍රැක්ටිස් කරන්න හිරු ප්‍රැක්ටිස් කරන්න අන්න හරි හොඳයි හොඳයි ආ අපේ සපාය ඉන්නව නේද සපාය ප්‍රැක්ටිස් කරන්න සපාය හොඳයි ලරි ප්‍රැක්ටිස් කරමු ප්‍රැක්ටිස් කරා chance එක දෙනවා මම ඔයාලට ප්‍රැක්ටිස් කරන්න සචේතනා අයියෝ මෙහෙම ගහගෙන කල්පනාව මොකෝ බඩගිනිද ආ බඩගිනි වෙලා අදින්නේ ආ නියමයි හරි මම chance එකක් දෙනවා දැන් එක්කෙනෙකුට මානෙත් පන්සිලෝ මානෙත් අපි try කරමු මානෙත් කියන බලන්න මානෙත් හරි මෙහෙම මුලින්
Ondu, mundu, nangu, aindu, aru, elu, etu, onpadu, patu. Patu, onpadu, kia ginian? Seru tau karna. Try karan. Patu, onpadu, etu, elu, aru, aindu, nangu, mundu, irandu, onru. Niamai. Niamai mani. Supiri. Ilangat Kavisha Hansama ne Babonde namut hadana Kavisha Devmini Hansamala sollungal Kavisha lassanda kiyannona hari hari chance denawa innin Kavisha lassanda kiyannona onru irandu moonru naangu aindu aaru elu ettu ombadu pattu hondai nawata repeat pen Patu, patu, ombedu, etu, niamai, elu, aru, aindu, nangu, mundu, irandu, onru. Ane niamai ini udah dihini, dengan amaru nanya kita kabisa. Nase? Eka ne, lo ku bapang gua kanan roda lesi ini tuh dimaling ilakan kali nih kan? Eh, sama, lesi. Hari, apa hilangkan putih kuda chance kita mau? Putih kuda. Ko, ah, nimsar ya. Solungkal nimsar. Hilangkan metu kuda chance kita ini. Ondu, ondu, irandu, ondu, ondu, nangu, aindu, aru, elu, etu, ombadu, patu. Patu, niemai. Gani nani patu deh? Cuta ini sir. Ah, cuta cuti ini deh. Patu. Patu. Onbadu. Onbadu. Saya udah ukur nawa. Saya udah ukur nawa. Patu, onbadu. Etu. Etu. Aindu. Elu. Elu. Aru. Aru. Aindu. Aindu. Nangu. Mundu. Irandu. Onru. Niemai, hodai. Niemai, hodai. Hama meyo gara ada pasti ningko hapras ni no. Tan de pa, hari, mituli, solunggal. Onru, irandru. Ayo, adde ka to, adde ka, adde ka. Onru, irandru, mundru, nangu, aindu, aru, elu, etu, onbadu, patu. Nawatat. Patu, onbadu, etu, elu, aru, aindu, nangu, mundu, irandu, onru. Iya mai ini, oh tien ini, kawis ke biru ke? Mama taru kaki akka. Tahu deh? Taru kaki akka. Taru ke? Oh, taki wa mata kerana kira. Ah, kita bantu nih deh. Oh sir. Eka ni, sekolahnya apa ni? Goda PTA Mahavidyalaya ni tu? Ah, hodai. Ni mana buka? Mituli. Mata mata kan? Eh, hodai. Ni mana? Kavish ke solunggal? Kavish, solunggal. Usah. Andru irandu. Eh mana? Eh mana awan ni? Anhar. Eh mana yang mau? Andru irandu mundu nangu aindu. Ah. Alu. Elu etu onpodu patu. Ni mana? Hodai kavish ke. Ilangkan tu, apa yang ada nala sambandu daru aku. Ah, net ni. Yang mana? Soalan ini penting nak kena. Hari kapan nak kawis? Apa? Okoma hadaga noni, hodai. Net ni, solunggal. Tiada. Onru irandu mundu nangu aindu aru elu etu onbadu patu. Hodai net ni. Saya mata dalam paper itu anu hatarai. Anu hatarai, oleh tien ni, ni apa? Sebab evan ni, me address sekejap ni sebab evan apa, honda cake kerja. Lepas tu anu bana cara kerja satu tu. Hari tu, apa kanan kami tu mana ada? Coklat cake, ada ribbon cake, ada nektang, vanilla cake, tu mana ada kanan kami tu cake jadi kemana dia? Macam ni, coklat cake tu.
හොඳයි සතුටුයි. මේමයි පුතේ. ඊළඟට කියන්න බලන්න අපේ ශෂ්මික විශ්වේන්ද්‍ර. සොළුංග ශෂ්මික. ඔන්දු ඉරන්දු මූන්දු නාංගු අයිදු ආරු ඒලු එක්තු ඔම්බදු පත්තු. හොඳයි. හොඳයි. ශෂ්මික නියමයි. ඊළඟට ආලෝක කියන්න බලන්න ආලෝක. ඔව් කියන්න ගණින්නටත් ගාලා. 1 2 3 4 5 6 7 8 9 10. නියමයි. සඳරු සොල්ලුංගල්. සඳරු ඉක්මනට කියන්න කීයද 10ට? 1 2 3 4 ආ හා හා ඉන්න 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 අද්දෙක්ව අද්දෙක් අද්දෙක් තුට්ටක් ඉන්න සර් ආ හා හරි තුට්ටක් ඉන්න 1 2 3 4 5 6 7 8 9 10 නියමයි සඳරු හොඳයි සඳරු අදද පන්තිට සම්බන්ධුනේ නෑ සර් සර් දැකලා නෑ ඔය මූණ ඒකයි මතක නෑ මම වීඩියෝ කරන්න මේසෙ ඉන්නේ ආ ඒක නේද ඔච්චර ලස්සන මූණක් ඇයි අනේ හංගන් ඉන්නේ ඔච්චර ලස්සන බලන්න මූණ හංගන් ඉන්නවා අනිද්දා හොඳට මූණ වෙන්නගෙන ඉන්න හරි සහස්වි අපි වෙනස් විදිහකට මේ සැරේ ගනිමු සහස්වි කියන්න බලන්න 10 ඉඳන් එකට පත්තු ආ අත් දෙක පත්තු 9 8 7 6 5 4 3 2 1 නියමයි සපයා සොළුංග වෙනස් විදියකට වෙනස් විදිය සපයා 10 10 9 8 7 6 5 4 3 2 1 නියමයි ඔය තියෙන්නේ හොඳයි හොඳයි හරි වෙලාව ඇති නේද කට්ටියට අනේ තරහ වෙන්න එපා ඉතින් ආ තව chance එකක් දෙන්නම් ආ පේශලා සොල්ලුංග 10 ඉඳන් ගනි තගාල සොල්ලුංග පේශලා ඉක්මනට 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 ගනි පොඩ පොඩි ඉන්න බෑ මට ඉක්මනට ඔය විදියට ගමන් පහක් කියන්න ඉලක්කම් හදවතටම වදින්න. හරිද? ඒක නිසා ප්‍රැක්ටිස් කරන්න මේ විදියට. ඒ විදියට ප්‍රැක්ටිස් කරලා පස්සේ නියමයි. හරි. දැන් අපි ලිව්වේ 1 ඉඳන් 10 දක්වා සලකා බලමු කියලා. පුතේ හරි අවබෝධෙන් හරි අවබෝධෙන් ඉක්මනට මෙන්න මේ ටික පිළිවෙලට ලියා ගන්න. පැහැදිලිද? පිළිවෙලට පිළිවෙලට. මේකේ තියෙන්නේ මෙතන 1 මෙතන 3. එහෙම නෙවෙයි යන්න ඕන. 1 2 3 4 5 6 7 8 9 10. හරි අවබෝධෙන් ලියන්න. ලස්සන hina යන කතාවක් කියලා දෙන්න හදන්නේ. හරිද? මේක ලිව්වට පස්සේ. නැතුව කියලා දිර වැඩක් නැහැ නේ. ඉක්මන් කරා. මේසලා සොල්ලුංග මොකෝ ප්‍රශ්නයක්ද බඩගිනිද මේසලා අනේ සර් මාත් යනවා අංකත් ලියන්න ඕනේද
අංකත් ලියන්න ඕන ඔව් අංක ලියලා ඕන කියන්න ආ හිරු කියන්න හිරු හිරු කියන්න 1 2 3 4 5 6 6 7 8 9 10 නියමයි හොඳයි ඔක ලියන අතරේ මම තව චාන්ස් දෙන්නම් දරුවන්ට නුවන් තුෂාර සොල්ලුංගල් නුවන් සර් සොල්ලුංග එකේ ඉඳන් 10ට මේ 1 2 3 4 5 6 8 9 ආ ආ ආ ආ 6 7 ඕ කියන්න 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 හිරු වුණාට කමක් නැහැ කියන්න ආ කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ හොඳයි සිග්නල් ප්‍රශ්නයක් තියෙන නැති නැත්තම් හොඳට කිව්ව දරුවා තරුෂි 10 ඉඳන් එකට ටක් ගාලා කියන තරුෂි 10 ඉඳන් එකට වේගින් කියාගෙන යන්න 10 9 8 7 6 යර්කින් 5 4 3 2 1 හොඳයි තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න තරුෂි තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඊළඟට හසිදු එකේ ඉඳන් 10ට ටක් ගාලා කියන්න එකේ ඉඳන් 10ට වේගින් කියාගෙන යන්න 1 2 3 4 5 6 7 8 9 10 නියමයි හොඳයි හසිදු ලරිෆ් කොලරි නැද්දද අද නෑ නේද සෙව්වන්දි ඔයා කිව්වද නෑ හරි කියන්නේ කේ ඉඳන් 10ට වේගින් කියාගෙන යන්න සෙව්වන්දි 1 2 3 4 5 6 7 8 9 10 නියමයි හොඳයි ලකිර මන්සිලු 10 ඉඳන් එකට ටක් ගාලා කියාගෙන යන්න 10 ඉඳන් 10 ඉඳන් නම් පැටලෙනවා සර් ආ පැටමුවාට කමන්නේ අපි ලියහ ගමුවනේ ඉක්මනට කියන්න 10 7 10 9 10 9 7 6 9 8 හරි කමන්න ලකිර එකේ ඉඳන් 10ට කියාගෙන යන්න 1 2 3 4 5 6 7 8 9 10 ආ එහෙම කියන්න පුළුවන් අහම කිව්වම පටල වෙනවා එහෙමද ආලකිර මම මුංජි ඔකට උදාහරණයක් කියන්නද මේ මෙහෙම ඇල්ලුවත් මොකද්ද මේ 9 නේද ඔව් ආ එතකොට මෙහෙම ඇල්ලුවත් 9 මෙහෙම වටින් අත දාලා ඇල්ලුවත් මොකද්ද 9ම තමයි 9ම තමයි ඉතින් ඒක නිසා ප්‍රැක්ටිස් කරන්න ලේසි මෙහෙමයි මෙහෙම ඇල්ලුවත් 9 මෙහෙම ඇල්ලුවත් 9 කියලා 9 යල්ලන එකනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ එකේ ඉඳන් 10ට දෙමලෙන් කියලා 10 ඉඳන් 1ට දෙමලෙන් කියන ප්‍රැක්ටිස් කරන්න මෙහෙමයි පුතේ දැන් අපි ඕනම දෙයක් වුණා දැන් ඔයාලා දන්නවා ලෝ වේගවත්ම ක්‍රීඩකයා කවුද මීටර් 100 වගේ දුවන එක ලෝ වේගවත්ම ක්‍රීඩකයා සේන් බෝල්ට් හරි උසෙන් බෝල්ට් දින සහභාගීන පළවෙනි තරගෙම නෙවෙයි නේද ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුණේ ලකිර නෑ ප්‍රැක්ටිස් කළා ලෝ වේගවත්ම ක්‍රීඩකයා වුණේ ඉතින් ඒ වගේ අපිට එක සැරේ බෑ පුතා අපි ඒක තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒක හොඳට ඔළුවට දාගෙන ප්‍රැක්ටිස් කරන්න මේ මොටිවේෂන් තමයි ජීවිතේට වැදගත් වෙන්නේ නැත්තම් පුතා එක්සෑම් 100ක් ලිව්වොත් 100ම පාස් වෙනවනේ ලංකාවේ අධ්‍යාපනය නෙමෙයි මං කියන්නේ පිටරට අධ්‍යාපනය මේ ලංකාවේ 100ක් විභාගෙලිම 100ම පාස් වෙන්නේ නැහැ. ඉතින් පුංචි ගානක් තේරෙනවා. ඉතින් හදාගන්න ඒවා තමයි වැදගත් වෙන්නේ. ඉක්මන් කරන්න. ටක් ගාලා ලියාගෙන 10. ඔයාලෝක උච්චාරණය කිරීමේ වැරද්දක් තිබ්බා. ඔක්කොගේම මම ඔය වැරද්ද දැක්කා. එකක දැක්කේ අනිත් ඔක්කොම හොඳට කිව්වා එකක. මෙන්න මේක විතරක් සර් ඔය වැරද්ද දැක්ක ඔයාලගේ. විශ්වේන්ද්‍ර ලියන ඉවරද? සස්මික ප්‍රශ්නයක්ද නැත්නම් ලියලි ඉවරද? ආ අහන්න ඉක්මනට. කියන්න පොඩ්ඩක් ඉන්න. කියන්න නම් ලියා ගන්නකෝ. අනිවාර්යෙන් කියනවා. මෙත්මි ලියලි ඉවරද?
කොණ්ඩේ පීනන දරුවා එළි ඉවරද මේ ඉලක්කම් 10 හැලි එළි ඉවරයි හෑන්ඩ් රේස් එක දාන්න ඉක්මන් කරන් කොණ්ඩේ පීනන දරුවා අලුත් නම නෙත්මි කියන අලුත් නම තමයි කාඩ් එක තමයි නෙත්මි කොණ්ඩේ පීනන දරුවා තව ඉන්නවා වඩක් ඉන්නවා සර් කියන්නම් ඔයාලට හරි එළියට මොකක් වට හොඳයි සහසි නිමයි අක්ලා ඔයයිද බණහන්න සම්බන්ධ වුණා නේද බණහන්න ඔව් සර් සම්බන්ධ වුණා ආ සර් දැක්කා මං අනිත් අය දැක්කේ නැහැ අනිත් අය මොකෝ බෞද්ධ නෙවෙයිද ආ හොඳයි අක්ලා දැන් මම කියන්න හරි ඉලක්කම් ආ කියන්න කියන්න කියන්නකෝ 1 2 3 4 5 6 7 8 9 10 ආ 10 1 කියන්න 10 9 8 7 6 5 4 3 2 1 ආ හොඳයි මම ඔයාලගෙන් තව දෙයක් අහන්නද අපි දැනට ඉගෙනගත්ත පාඩම් වලින් පොදුවේ අහන්නම් අපි දැනට ඉගෙනගත්ත පාඩම් වලින් පේපර් එකක් ලියමුද තමයි පේපර් එකක් ලියමුද සාමාන්‍යයෙන් පැය විනාඩි 30 දැන් පන්ති අපි පැය විනාඩි 30ක් සම්බන්ධ වෙනවානේ අපි සාමාන්‍යයෙන් විනාඩි 45ක වගේ පේපර් එකක් ලියලා විනාඩි 45න් අපි පේපරේ ලකුණු බලමුද ලියමු නේද දැන් ලකුණු වලට ප්‍රශ්නයක් නැහැ ලියමු අපි හොඳයි අපි එහෙනම් ඒක පෙබ්‍රවාරි මාසෙම ක්‍රියාත්මක කරමු පෙබ්‍රවාරි මාසෙ නැත්තම් මෙහෙම කරමු අපි නිදහස් දවසේ උදේ පේපරේ ලියමු පේපරේ ලියලා ලකුණු තරලා ඒක මෙහෙමයි පොඩ ආයතනින් අහන්න ඕනේ හේතුව මේ මට හිතන හිතන වෙලාව වලට පන්ති දාන්න බෑනේ ඒක සර්ටි හිතන හිතන වෙලාවට පන්ති දාන්න බෑනේ ඒක අහලම අනිවාර්යෙන් කියන්න හොඳයි අත්‍තර ඔයාලා උනන්දුවෙන් වැඩ ගන්න එක ආසයි හේතුව මගේ නිදහස් දවසේ විභාග ප්‍රවැත්තනවා ගොඩක් ළමයි ඒක නිසා නිදහස් දවසේ ලංකාවට නිදහස හම්බුණාට අපේ ළමයින්ට නිදහස් නෑ කොලිටුවක් කියලා හරිද හරි හොඳයි ඊළිවරයි නේද දැන් සියලු දෙනාම ඊළිවරයි හරි හරි දැන් ඔන්න අපි යන්නේ ඊළඟට තව ලස්සන වැඩක් කරන්න පුතේ ලියාගන්න මෙහෙම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ලියාගන්න මෙහෙම අංක 1 ප්‍රශ්නයක් ලියාගන්න ප්‍රශ්නයක් ලියාගන්න 1 සිට 10 දක්වා කොණ්ඩෙ පීරන දරුවා මෙත්මි කොණ්ඩෙ පීරන දරුවා 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා ඉලක්කම් වලට ගැලපෙන 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 ඉලක්කම් වලට ගැලපෙන රූප ඇඳ රූප ඇඳ රූප ඇඳ රූප ඇඳ රූප ඇඳ දෙමළෙන් වාක්‍ය ලියන්න රූප ඇඳ දෙමළෙන් වාක්‍ය ලියන්න දෙමළෙන් වාක්‍ය ලියන්න දෙමළෙන් වාක්‍ය ලියන්න කලබලයට වැඩේ කරගෙන යන්න එපා පිළිවෙලට වැඩේ කරන්න හරි පිළිවෙලට වැඩේ කරන්න ඕන දෙමළෙන් වාක්‍ය ලියන්න හරි දැන් ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ සර් මෙතන ෂෙයා කරලා තියෙනවා බලන්න මෙන්න මේ මේක පේනවද සීලු දෙනාටම පේනව නේද ආ අංක 1 කියලා දාලා ඉස්සෙල රූපය අඳින්න ඕන පැහැදිලිද ඉස්සෙල රූපය අඳින්න ඕන ඉස්සෙල රූපය ඇඳලා ඊළඟට ඒකේ ඉස්සරහින් හරි යටින් හරි මේ වාක්‍ය දෙක ලියන්න ඕන හරිම ලස්සනට වැඩේ කරොත් 1 ඉඳන් 10 දක්වා ඔය විදියට රූප ටික ඇඳලා ලස්සන වාක්‍ය ටික පිළිවෙලට ලියාගෙන ගියොත් ඉලක්කම් ටික තමයි ඔයාලට අද කතා කරපු වගේ හොඳටම ඔළුවට යන්නේ හොඳට ඔළුවට දාගෙන ලියන්නත් ගාලා ඉක්මනට මේක කරන්න
Hayo net me. Muko, kamegi ni lada. Naya ni sada. Anet me. Yes. Net me. Unga lude do. Gama ko hita net me ki. Galagale sa inne. Mata district ke kiyanna ko sa danna hana. Ampare sa. Koida? Ampare. Ampare. Ya, ape nagena hira palada dalu. Hodai. Hai, liyan ikman liyan ikman liyan. Ikman liyan. Note එක ලියන්නේ නැති ළමයි ඉන්නව නම් පන්තියෙන් ලියු වෙන්න. මම බලලා ලියු කරන්න කලින්. හරිද? ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න. ඉක්මන් කරා. ඔව් හුරු වෙන්න ඕන. අපි එක ඉඳන් පහ දක්වා දැන් කරලා ඉතුරු පහ ගෙදරට තමයි දෙන්නේ. හරිද? ඉක්මන් කරලා ලියන්නකො. ලස්සනට ඔළුවට දාගෙන වැඩේ කරන්න තෝර සරලයි. බලන්නකො සර් දැන් ඔය ඉගන් උගන්වපු විදිහෙන් ඔයාලට ක්‍රියාකාරකම් අංක 13 කරන්න පුළුවන් වාක්‍යයක් එක බලන්න. ඊළඟට පාළව කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයකින් තොරව. ඊළඟට බලන්න 14 කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයකින් තොරව. ඊළඟට ඉලක්කම් හඳුනා ගන්න. අයියෝ හරිම ලේසි. හරිම පහසුයි. මේ පාඩමේ තව දෙයක් තියෙනවා ඔයාලා ඉගෙන ගන්න. මොකක්ද පුතේ? දුරකථන අංකය දෙමළෙන් කියන විදිය. දුරකථන අංකය දෙමළෙන් කියන දැනගන්න ඕන. ආ, ලෝචනා ඉන්නවා. දැන්ද සම්බන්ධුනේ? Yes. Mangi dan sambal belai, lemang itu ninda gih lagi lalu cenar. Lian, hodai pesala ni mai, hodai. Lian kini anu home, oya acupo teti ana rupa di kat tenda lah, dewani eka tungge ni eka hatara ni eka sah pasi ni kali an ikman te metani nawatan na, itu rupa ha kedal kali an nona, sa teru mati ana wa, ikman karak. මේ අහන්නකෝ රූප අඳින්දි මේ ගිර වගේ හොට වගේම වාකේ තඳින්න ඊළඟට රවුම අඳින්දි මේ කවකටෝ භාවිතා කරන්න මේ හිම ඕනේ නිකන් නිදහසෙන් ඇඳලා දාන්න මේසලා ප්‍රශ්නය අහන්න ඉක්මනට සර් ඔව් දැන් මේ මන් දැන් පැන්සල ලියන්නේ පැනල් ලියන්න ඕනේද සර් කිව්වේ දෙසැම්බර් මාසෙ ඉවරනකන් ලියන්න කියලාද නැත් ජනවාරි වෙදි පැනල් ලියන්න බලමු කිව්වා. ආ ජනවාරි දැන් අද 21නේ. ලං කරන්න බලන්න ස්ක්‍රීන් එකට තව. හොඳයි. අකුරු ටික හැදිලා තියෙනවා. පේශලා මෙහෙම කරමුද? ආ අපි මේ ජනවාරි මාසෙම පැන්සලෙන් ලියලා අලුත් මාසෙ පෑනට පෑනින් වැඩ කරමුද? හා සර්. එතකොට නියමයිනේ නැත්තම් ওই මාසෙ මැද පැන්සලෙන් ලියලා පෑනින් දීලා කැතයි එතකොට අලුත් මාසෙම අපි වැඩ කරමු ගමු පෑනේ ගමන සුභයි ජයනියටයි කියලා නේද ආවේශලා ගමන සුභයි ජයනියට ජයනියටයි කියලා අපි පුරුදුමු පෑනට පෙබරවාරි මාසෙ ලියන්න පටන් ගන්න හොඳයි සර් මම ප්‍රශ්නයක් තියෙනවා අහන්න ලකි රහන් ඉක්මනට Saint Peter's College. Gampa, Saint Peter's. Ah. Du Gampa. Gampa. Hai, Saint Peter's. Hari putih. Kembali lagi.
Laris, Laris, dek ke mana? Ko Laris, kami kau ngkaran balan Laris apa? Ko Laris, nanti. No, Laris, ugal semua apa di? Oh, di Inas. Ugal luar itu? Kolam besar. Kalau sahur saling per? TV Jaya Zahira College. TV Jaya College. TV Jaya Zahira College. Ah, Zahira. Sorry, sorry. Wah, Muslim putek ni dah. Hah? Ah, Muslim putek ni dah pe? Oh, sir. Hai, ni mana? Single ni liane ke perasaan ni ada tak lari? Ni mana nang aku rukatai sir? Ni mana aku rukatai? Oh. Single aku? Hah? Single ni liane keluar ni dah. Singgal yang lian dulu. Orang di sekolah mangi tanya ukuran mana Arabik ni dek? Nee sir. Singgal yang dek ni? Oh. Oh. Oh itu kat ni Muslim pas, apa Muslim daru itu rakyat mana pasal agak dek ni? Nee sir Muslim ni dek. Ah, ni yang mana ni? Mana lari? Mana? Kolam bu ni dek? Ur kolam bu? Oh sir. Ur kolam. Ugal ama min tolin, apa min tolin? Enak sir. Apa yang tolin? Amma kira tahap tak kira kia? Kril dulu nasi. Ah, kril dulu nanti apa? Enggak. Amma? Amma kita ini nasi. Okey. Okey. Enggak. Kita sahodra sahodri mana tu? Nanggi kini kini. Aini. Ini apa? Orang senior ini utara tu ni kira sahodri. Ini mana lah? Enggak. Mana dekat pagi dah kita mau utara berada kau kute. Ini mana? Eka emang ada value ni mood kau enggak? Enggak lah. Ini mana? Okay, Safaya. Hai, oh, pani main tu juga, doktor pasal nak tu. Tapi lawan yang dekat usaha. Pani main tu juga, doktor pasal nak tu. Tapi lawan yang dekat pasal tu biar dia. Mehannya, Harriet, Puso, Ballo, Ali Nari, Koti, yang ini dah nama pasalnya ni, boleh ambil ni. Ninsar, ah, honda yang dalam ini ni. Baik ni. Prasni ada hana. Sir. Oh. Me. Deng. Mata. Jika mata wisai nang. Me dahai nang wisar poda pulua. Kian. Dahai nang wisar pulua. Oh. Honda. Dahai nang wisar api dah kata agaran ini grade 7 ber. Api itu nanti edit kata agar. Honda ni macam. Honda. Nim sahre, wah me, Anuradhapura hari, Pulau Naru hari ni ada? Naa sah. Eh na? Mama, adikari, Anuranget. Ah, Anuranget. Palat itu kau tu? Anuranget. Nee, palat, palat, palat. Madhyam palat. Madhyam palat, nee hari. Sekolah kau tu kau tu, pada shaling per? No Victoria jadi mas. Victoria aite? Aus. Victoria. Itu korang Victoria Vale hari ini lagi ada itu korang kebal di ini na. Okay. I oh itu cuta kum. Ah. So inang Victoria Park Victoria Vale yang malala inang Ninsar lagi berat tapi illa inang Ninsar. Ninsar apa? Eka ni anna Victoria Vale. Hari itu teh hari yang baik. Dema sehat. Hemat tanam yang anda buat apa? Daru inna hemat tanam. Baik. Sachetana, lihat ibarat sachetana satsar ni, satsar nama. Lihat ibarat satsar ni. Nasa. Ayo, muka tu balap balik ni, lihat mana? Lihat nak amang itu sa. Adik tu pamtir sampan tu ni. Nasa. Paling kita sampan tu, nasa tu mata kena. Dia sati sampan tu na, saya mata dia sati katakara. Dia sati katakara tu, ayo mata kena anything, hari. Unggal umur itu sachetana. Boral. Boral. Itu kau tu bahasa nahir pelajar ni tu? Oh sir. Hari. Unggal parsial ini tu? Yashodhara Vidyalaya. Yashodhara Vidyalaya. Apa Yashodhara Vidyalaya? Mudah. Mudah sahaja. Anuhas. Dan tu pantir sambang tu ni? Nasir. Ini tu. Me.
මං හයට විතර සම්බන්ධ වෙච්ච එක පරක් වුණා. පරක් වුණා. මොකෝ නින්ද ගියාද? Hondai taruh sini ya, Mai. Ayo, Safa ya. Mohon, ini udah gila deh. Ha? Ini udah gila deh. Nasi. Safa ya, walaupun ini sekolah, Arabik kugan kan ada, Arab bahasa. Nase singan sek ah apa mamat teka beda karena mah maya orang itu sisat pilihan mah dua khatma lani kebal ya mangkitan ne MNC ya ne muslim balita ya ne ya itu Arabic juga ne noise kore Arabic language kita udah alat Arabic language yang nanti nase mama ya ne singan sekolah kita singan sekolah juga ya ne hari putih hari oh halat itu Arabic words Arab juga kenal gitu. Ose. Kenal sih yang aneh itu. Me, wala apa mandi yang digomong itu? Aci, aci, aci di yang digomong. Nene. Ah. Hari. Itu pada Arab daru waktu itu unnam mah dia lah. Unnam. Selama ini Malaysia. Mau ada buta? Malay. Ah, ini Malay. Ah, baik. Apa kita tiga negara dewan tiennya? Oh, Arabik, Malay, kini apa dewan bahasa? Binnya macam ni. Ini apa kita tiga negara dewan tiennya? Wah, baik. Baik, putar. Baik, sahaja. Mau kau sahaja sih. Banner, banner rupa ni. Wah, ada tu bani ni. Milaksi tu. Ah, sahaja sih. Banner, banner rupa ni. Wah, ikut kau aku sahaja tu. Yes. Enak, milaksi tu. Banner. Nah. Enak. Kau ada banner? Banner, banner rupa ni lah. Ibarai dalam ai. Hari. Honda lah kan deh. Putih. Deng oya. Api kata kere deng. Oya mulin kata kere. Ekendang tuh nada paru pati ekter. Ilang gitu, mau obat apa pain wa? Ekasiya saya ke sumberan orang walau balan pulang ini, balan ekasiya dewani pitu wa saha ekasiya tuh many pitu wa. Orno ya pin, oya pitu deke tiennya wa sir oya kiuwa prasne te filiturole ya nabi dia. Ekal abana sapiye keragene inno,na. Paha dili deh, oya rupati ka lassan te kejara di keragene inno,na rupati kandala wa kiri keliagane inno,na api eti deh terum tika abana sapiye kata kerana wa. Eka honda ta tamangge olue tiagaan. Hari, eka kejara weda. Ii langgat te, balan ne kriyakara kamang ke dahatu ne kejara di kerana, api eke filiturole tika abana sapiye eke sakat cak kerana wa. Balan ne kriyakara kamang ke dahatere. Kriya kara kamang ke dah hati re, waging kara na balan, waging potelian na shirt pa, arakat idatian na puta, arakat idatiela kara na patanggan na kriya kara kamang ke dah hati re. Ikman kara, arak rupa tingan ini idatian nona, pahadili de, tiul dina adam pahadili de, pahadili ni de,
ඒ රූප ටිකන් ඉන්න ඉඩ තියලා ක්‍රියාකාරකම් අංග 14 ෂේට් පාඩු පදින් නාංගාම් කියලා දාගෙන ඉක්මනට ඔය රූප ටිකන් ඉන්නකෝ ඉක්මන් කරන් සෝරි රූප ටිකන් ඉන්නේ නෙමෙයි ඔය මේ ප්‍රශ්නේ පිළිතුරු ටික ලියන්න ක්‍රියාකාරකම් වල පිළිතුරු ටික ලියන්න කොහොමද හරි ඉක්මන් කරන් Deng ahang India nam pulwang ya deh karena, apa karena lo? Anti mau hina di kipi kila deh nang hina mana kata? ඒ කතාව ගොඩනගින්නේ මෙහෙමයි හරිද සිංහල කඩේකට ආවලු යාපනයේ ඉන්න දෙමළ මුදලාලිගේ හරි සිංහල කඩේකට එනවා යාපනයේ ඉන්න මුදලාලිගේ හරිද ආ කියන්න කියන්න ලියන් දැන් ලියන් දැන් ලියන් නැත්තම් වැඩ නවත්තලා අම්මෝ ඕප දූපයක් නම් ඊට වඩා දෙයක් නියමයි හරි ඉක්මන් කරන් ක්‍රියාකාරකම් අංග 14 මොකක්ද කරන්න තියෙන්නේ ඉලක්කම් ගලයි එළදුවෝ ඉලක්කම් ලියමු ඉලක්කම් ලියන්න තියෙන්නේ සර් තේරුම කිව්වේ නැත් ඒකයි ලේසි නිසා ඉලක්කම් ගලයි එළදුවෝ ඉලක්කම් ලියමු අනිත් දේ තමයි පුතේ ඔයාලා මේ වෙබ්සයිට් එකෙන් ලබන මාසෙ ඉඳන් සම්බන්ධ වෙන්න පුරුදු වෙන්න වෙබ්සයිට් එකෙන් link එක දාන්නේ නැහැ ඒක පොඩ්ඩක් තමන්ගේ අවධානයෙන් ඉන්න හේතුව තමයි දැන් අපි WhatsApp එකට දැන් ඔයාලා groups වලට link එක දැවට පස්සේ ඇත්තටම ප්‍රශ්න එනවනේ සමහර අවස්ථාවල එතකොට වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වීමේදී ඔයාලට කිසි ප්‍රශ්නයකින් තොරව සම්බන්ධලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් ආරක්ෂාව තියෙනවා එතකොට අපි දන්න ඔයාලත් එක්ක ඉන්නේ අපේ පන්ති වලට එන දරුවෝ විතරයි දැන් මෙතන ඉන්නවා කැමෝන් කරන්න ති භාගයක් විතර ඉන්නවනේ ඉතින් ඔය අය ළමයි වෙන්නත් පුළුවන් නැත්නම් වෙනත් ආයතන වල අය වෙන්නත් පුළුවන්. ඔයාලා හිතන්නේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයකින් තොරව වෙබ්සයිට් එක හරහා වැඩ කරනකොට හොඳට වැඩ ටික කරගන්න පුළුවන් මේකත් වඩා. ඒතකොට ගෙදර වැඩ ටික ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් අපිට බලන්න. ඒතකොට හැම දෙයක්ම ආ හරි. ගෙදරින් කරන්න කිව්ව ක්‍රියාකාරකම් ටික ආපසු කියන්නකෝ සර්. මට ප්‍රශ්නයක් ක්‍රියාකාරකම් ඉදිරියට තවත් වැඩ දෙන්නේ නැහැ. හොඳයි චන්න නිමයි. හරි අපි සාකච්ඡා කරමු. ලියන්නකෝ. ඉතින් ඉවරලා හෑන්ඩ් රේස් එකක් දාන්න. සිංහල කඩේකට එනවලු හොඳයි කිමුටි සිංහල කඩේකට එනවලු දෙමළ මුදලාලි කෙනෙක් හරිද ඔන්න දෙමළ මුදලාලි කෙනෙක් එනවලු දෙමළ මුදලාලි කෙනෙක් ඇවිල්ලා දැන් කියන්න ඕනද පස්සේ කියමු නේද හරි මාණික් හොඳයි හරි මෙතුලේ හරි අනුදි හොඳයි ලියන්නකෝ ලියලා හෑන්ඩ් රේස් එක දාන්න සියලු දෙනාම හොඳයි සපායා හරි සහස්රි සපායා සර් අපිට මේ සඳ වාර විභාගයේ සර් මොන පාඩම් වලින්ද එන්නේ ඒ ප්‍රශ්නේ දාපු දරුවගේ ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ සහ පළාත ක්‍රියාකාරකම් කරන්න දන්නේ නැහැ මාර ප්‍රශ්නයක්
ක්‍රියාකාරකම කරන්න දන්නේ නැහැ. ආ හරි හරි බයි. සර් කරන්න ඉන්ස්ට්‍රක්ෂන් එක කියන්න මොකද කරන්න ඕන කියලා. මෙහෙමයි. වාර විභාගයේ ඉස්කෝලේ කොච්චර පාඩම් වලින් උගන්වලාද දන්නේ නැණි. ඒක දැනගෙන ඕන කියන්න. සමහර ඉස්කෝලවල මාසික පරීක්ෂණ දුන්නා, සමහර ඉස්කෝලවල නිකම් පේපර් දුන්නා. එහෙමයි සමහර ඉස්කෝලවල කරේ. ඉතින් ඔයාලගේ ඉස්කෝලේ පාඩම් උගන්වලා තියෙනවා නම් පාඩම් ටික බලාගෙන යන්න. පාඩම් උගන්වලා තියෙනවා නම් පාඩම් ටික බලාගෙන යන්න. අනිත් දේ තමයි රචනා බලාගෙන යන්න. සර් ගිය සතියේ කිව්ව එනදු සෙල්ල ප්‍රියානි සහ නාන් කියන රචනා දෙක. ඊළඟට පින්තූරයක සාමාන්‍යයෙන් තියෙන දේවල් ඊළඟට දෙමළෙන් දීලා සිංහලෙන් ලියන ඉලක්කම් ටික බලාගෙන යන දැන් අද කරපු වැඩගත් වේවි. හරිද? ඉක්මන් කරමු. ලකි රහන් ඉක්මනට. අම්මෝ පාර්ලිමේන්තුවේවත් නැහැ ඔච්චර ප්‍රශ්න. ඈ ඔව්. 14 වෙනි ක්‍රියාකාරකම තේරෙනවා සර් කරන්න. මට තේරෙන්නේ නැහැ 13 කරන්න. ආ ඔයාලට මැසේජ් එකක් දැයි දැන්? නැහැ. අහේවද? ආ හරි. හරි. සර් කියන්න කොහොමද කරන්න ඕන කියලා කියන්නම්කො ලකි. වෙයිට් වෙයිට් වෙයිට්. ඉන්න ඉන්න. හරි අපිට අගාලා බලමු මේ ක්‍රියාකාරකම් හොඳයි ඔහොම ප්‍රශ්න අහන්නේ නියමයි ඇත්තරම දැන් ඔයාලා සාමාන්‍යයෙන් බලන්න වෙන ඔන්ලයින් ක්ලාස් වල සම්බන්ධ වෙලා සාමාන්‍යයෙන් හිතලා බලන්නකො සර් රොහේ උගන්වනවා පමයෝ ඉන්නවත් දන්නේ නැහැ එක්කෝ ළමයා වීඩියෝ එක දාලා එක්කෝ ළමයා ටොයිලට් එකේ නැත්නම් වොෂ්රූම් එකේ නැත්නම් බාත්รูම් එකේ නැත්නම් බෝල ගහන්න ගිහිල්ලා සර් රොහේ උගන්වනවා අපේ එහෙම නැහැ පැහැදිලිද ඔන්න ඕකයි පළවෙනි දවසේ දැන් ඔයාලගේ හැදුවේ කොහොම වැඩ කරන්න ඕන ඒක තත්ති හදා ගන්න ඕන හරි බලමු ක්‍රියාකාරකම් අංක 14 ඉල සර් අපිටත් එක්සෑම් තියෙනවා කිව්වා දරුවනේ මැසේජ් එකක් දාද්දි නමක් දාන්න හේතුව තමයි මම දන්නේ නැහැ මෙතන ඉන්නවනේ ගොඩක් අය සම්බන්ධ වෙලා පෞද්ගලිකව මට අහන්න බෑනේ මේ කවුද මැසේජ් එක දැවේ කවුද මැසේජ් එක දැවේ එහෙම කියලා අහන්න බෑනේ ඉතින් ඒක නිසා මැසේජ් එකක් දාද්දි නමක් දාන්න අනිවාර්යෙන් අනිත් දේ තමයි පන්ති වෙලාවේ මැසේජ් එකක් දානවා නම් නම දාන්න පන්ති ඉවර වෙලා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ පෞල් ප්‍රශ්න නෙමෙයි මේ පාඩම සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් මැසේජ් එක දාලා ආයතනය සහ ශ්‍රේණිය නම අන්නේතුම අනිවාර්යෙන් දාන්න. හරිද? නැත්තම් මොන ආයතනද කියලා දන්නේ නැහැ. හේතුව තමයි තරුශිල බැලුවොත් මගේ පන්තිවල ඉගෙන ගන්නවා එක ශ්‍රේණියක තරුශිල 100ක් විතර. ඔව් හැම ශ්‍රේණියම. ඉතින් ඔය වගේ ප්‍රශ්න එනවනේ මොන තරුශිලද කියලා දන්නේ නැහැ. ආයතනෙන් තමයි අඳුරගන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒවා පුරුදු වෙන්න. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 14 පිටු අංක 105. ඉලක්කම් ගලයි එළදුවෝම් ලියන්න පුතේ ඉලක්කම් ලියමු තේරුම ලියා ගන්න ඉලක්කම් ලියමු ඉලක්කම් ලියමු අක්ලා විභාගේ තියෙනවා කිව්වද පාඩම් කීයක් ඉස්කෝලේ උගන්වලාද පාඩම් කීයක් ඉස්කෝලේ උගන්වලාද සර් අපිට කරන්න මැදින් 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 ඔව් සර් එහෙනම් ඉතින් මෙහෙමයි ඉස්කෝලේ යනකොට උගන්වපු පාඩම් ටික බලාගෙන යන්න පුතේ හා සර්. මේසලා ඉස්කෝලේ විභාගේ තියෙනවා කිව්වද? හරි. අපි කතා කරමු පොඩ්ඩක් මේක කතා කරලා පුතේ. හරි. අන්තිම විනාඩි 10 දෙනවා ඔයාලට chance එක. හරි බලන්න. පළවෙනි එක ඔන්රු 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 මට කියන්න ඔන්රු කියන්නේ කීයද? ඔන්රු කියන්නේ කීයද? චනුකි එක එක හොඳයි මේක තමයි ඉන්න ඕන හරි දෙවැනි එක මට කියන්න සසිඳු නෙත්සර ඉරඬු කියන්නේ කීයද දෙක දෙක ෂුවර්ද ඔව් 100ට කීයක් වගේ ෂුවර්ද 100ට 100ක් සර් ඔකට කිව්වොත් ඉරඬු කියන්නේ හතර කියලා හරිද වැරදිද වැරදි වැරදි ලෝචනා කියන තුන්වෙනි එක මූණු කියන්නේ කීයද? 3 3 හොඳයි. මෙත්නි පොණ්ඩේ බීරන් දරුවා කියන බලන්න 4 4 කියන්නේ කීයද? 4 ෂුවර්ද? ආ පොණ්ඩේ බීරන් රොඩා ලේසියෙන් ඉලක්කම් ඉගෙන ගන්න එක ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ. ලේසි සර්. ඒකනේ. සර් වෙබ්සයිට් එක ගැන දැනුවත් කරන ඔයාලා වැඩසටහනක් කරා නේද ආයතනේ
මට මතකෙ විදියට ඔව් හරි වීඩියෝ එකයි මම දාන්න කියලා මම සර්ට කියන්න බලමු පුතේ හරි නිකුත් හරි අපේ සචේතනා සත්සරණී කියන බලන්න අයින්දු කියන්නේ කීයද සචේතනා නැන්ද ආ පහ පහ හොඳයිනේ ටෂානි සොල්ලුංගල් ටෂානි ආරු කීයද හය හය ටෂානි කොළඹුද ගම ඌර් කොළඹු yes yes ඉංග්‍රීසි නෙමෙයි තමිල් ආම් හරිද උංගල් පාඩශාලේ පේර ටෂානි එද පාඩශාලේ පේ මධ්‍ය විද්‍යාලය මධ්‍ය විද්‍යාලය සල් නන්නු ආලෝක ඒලු කීයද ඒලු 7 සර් 7 ඔතෙන්ට එළුව කියලා ගමුද හරිද වැරදි වැරදි කොහොමද එළුවට දෙවලින් කියන්නේ ආමේ ආ මොකද්ද ආමේ ආමේ එතකොට ඉබ්බට කියන්නේ ආඩු කියලාද ආලෝක පොඩක් පටලවුණා නේද මොකද්ද සර් පොඩක් පටලවුණා නේද හ්ම් දන්නවනේ ඉතින් කොහොම තමයි දාන් වෙනවා ඩූම් වෙනවා නේද ආලෝක මෙයාල ඔය දැන් නියමයි අතරම දැන් ෆිසිකල් පන්ති අපි පටන් ගන්න තියෙන්නේ නියමයි පුතේ අයි මෙච්චර නිමාළු දවසල ළමයි ඉගෙන ගත්තපුව ටීවී වල දැක්කපුව නියමයිනේ නියමයි දැන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ දැන් පිළිතුරු දෙන්න බැරුණාට පස්සේ දන්නේ නැද්ද සර් ඔය දාන් වෙනවා ඩූම් වෙනවා ඔහොම තමයි කියන කට්ටිය නියමයි හරි අටවෙනි එක කියන බලන ශිහානි අඩුවෙම කතා කර දරුවාද කියන බලන ශිහානි එට්ටු කොහොමද අට 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 නෙවෙයි 9 එන්න ඕන හරිද නෑ නෑ හොඳයි හොඳයි සර් මම දැන් පන්තියට ජොයින් වුනේ හෝම්වර්ක් එකක් දුන්නාද 6ට මම ජොයින් වුනේ මට බැරි වුණා හෝම්වර්ක් ගොඩාක් දුන්නා හෝම්වර්ක් ගොඩාක් දුන්නා දැන් ඉතින් ඒක කියන්න වෙලාවක් නෑ සර් හෝම්වර්ක් ගොඩාක් දුන්නා මේ අවසානෙට කියන්න ලරි කියන බලන්න 9 වෙනි එක 9 ලරි සොලුංග ඔෂන් කියන බලන්න 9 කියන්නේ කීයද 9 9 මේක උච්චාරණය කරන්න ලරි පොඩ්ඩක් ඕකද සර් සර් යටින් ඉරක් යන වචනේ ට්‍රයි කරන්න ඔයද සර් මේ යටින් ඉරක් ඇදලා තියෙන වචනේ 9 නැවතත් 9 9 බයන්නද බයන්නද ආ ඔන් බදු නෙවෙයි ඔන් බදු ඕක තමයි ගොඩක් ඔක්කොගේම වැරදුනේ ඔන් ඕකයි හරිද ඔන් බදු නෙවෙයි බදු ගහන්නේ ආණ්ඩුවෙන් මේක පද්දු පද්දු හරිද බදු ගහන්නේ ආණ්ඩුවෙන් ඔන් පද්දු පයන්න කියවෙන්නේ පුතේ ඕක ඔක්කොගේම වැරදුනා උච්චාරණය කරද්දි ඉතින් ඇත්තටම ඔන්න ඕවා තමයි දෙමළ දැන් යාපනයේ ගියාට පස්සේ දැන් සර් ඊළඟට කියන වචනේ නියමයි යාපනයේ ඉන්න මුදලාලි කෙනෙක් මාතර ඇවිල්ලා කඩේකට කන්න ගියාලු හරිද කඩේකට කන්න ගිහිල්ලා අන්තිමටම කතා කරුනේ දා කියන්නම්කෝ ඔය දැන් ඔය වෙච්ච සංසිද්ධියත් එක්ක කඩේකට කන්න ගිහිල්ලා උතේ යාපනයේ ඉන්න අයට මෙන්න මේ අකුර බලන්න මෙන්න මේ අකුර පයන්න කියලාත් කියනවා බයන්න කියලාත් කියනවා ඒක ඔයාලා දන්නව නේද පයන්න කියලාත් කියනවා බයන්න කියලාත් කියනවා හරිද ඔන්න දැන් යාපනයේ ඉන්න මුදලාලි මාතර ඇවිල්ලා කඩේකට කන්න ගියාලු දැන් පසි කියන එකේ තේරුම මොකද්ද පසි කියන එකේ තේරුම දන්නවද නැහැ පසි කියන එකේ තේරුම දන්නේ නැද්ද අයියෝ අමන්නේ නැහැ ඉතින් ඒක දන්න කෙනා ප්‍රශ්නයක් නැහැ පසි කියන වචනේ ඔයාලට අහුවෙන්නේ අටවසරේ ඉතින් මේ ප්‍රශ්නයක් නැහැ ඒක නිසා පසි කියන්නේ බඩගින්න හරි කඩේකට යන්නේ මොකක් වුණාමද බඩගිනි වුණාම නේද නැත්නම් කඩේකට යන්නේ නැහැ නේද මේ කෑම බලලා ඉන්න එහෙම යන්නේ නැහැ නේද කඩේකට යන්නේ බඩගිනි වුණා ඉතින් ඔන්න යාපනයේ මුදලාලි ගියාලු කඩේට කෑම කන්න ඉතින් දැන් මාතර කඩේ ඉන්න කෙනා දන්නේ නැහැ නේ මෙයා යාපනයේ කෙනෙක් කියලා
දැන් කඩේට කන්න ගියාට පස්සේ මොකද මහත්තයා ආවි කියලා ඇහුවලු හරිද මොකද මහත්තයා ආවි කියලා ඇහුවලු හොඳ කඩයක් ඒක හොඳ කඩයක් මොකද මහත්තයා ආවි කියලා ඇහුවලු ඊට පස්සේ කිව්වලු මෙහෙමයි හරිද මේ මේ අකුරත් එක්ක පුතේ මේ අකුර මුලට ආවට පස්සේ දෙමළ භාෂාවේ 75%ක්ම අපි යොදාගන්නේ පයන්න පා පා හරිද මෙන්න මේක තමයි අපි යොදාගන්නේ පයන්න පන්දු බලන්න මේවා මෙන්න මේක තමයි යොදාගන්නේ දැන් මෙතන දැන් අපේ දරුවෙක් දැක්කා නේද ඔයාලා ඔක්කොම උච්චාරණය කරේ ඔන් බදු කියලා මේක ඔන්පදු ඔන්පදු හරිද ඊළඟට දැන් කඩේට ගියාට පස්සේ ඇහුවට පස්සේ මොකද කඩේට ආවේ කියලා ඊට පස්සේ එයා කිව්වලු කොහොමද කියන්නේ ඇත්තේ ආ හිතන්න හිතන් දැන් සර් කිව් එකත් එක්ක ඔන් බදු කියන එකයි ඔන් පදු කියන එකත් එක්ක හිතන්න හිතන්න හිතන්නක පොඩ්ඩක් මොකක්ද කියන්නේ නැද්ද එයා කිව්වලු මට පඩගින්නක් ආවා කියලා පඩගින්නක් පඩගින්නක් හරිද ඒ කියන්නේ දැන් ඇත්තම දැන් බඩගින්න නෙමෙයි යකට කියන්නේ පඩගින්න පඩගින්න හරිද පඩගින්න බඩගින්න නෙමෙයි පුතේ පඩගින්න ඊළඟට බයිසිකලේ නෙමෙයි කට්ටිය කියන්නේ පයන්න දාලා කියවෙන්නේ ඒ කට්ටියට බයන්න කියවෙන්නේ නැහැ තව ලස්සන වචනයක් තියෙනවා ඒක මම ලොකු කට්ටියට නම් කියලා දෙනවා ඔයාලට ඒක හරියන්නේ නැහැ තාම පොන්චීනේ බඩගින්න කියන්නේ පඩගින්න නියමයි නේද මුදලාලි මට පඩගින්නක් තියෙනවා කොහොමද කියනකොට අර උන් දැන් සර් යනවා කඩේට සර් කඩේට ගිහිල්ලා සර්ගෙන් අහනවා මොකද පොඩි තුවක්කු සර් ආවේ මුදලාලි මට පඩගින්නක් තියෙනවානේ මුදලාලි ඒක නිසාම ආවා කියනවා කොහොමද හිනාවෙන්නේ අර ඒ වගේ වචන තියෙනවා පුතේ තව ලස්සන වචන තියෙනවා බයිසිකලයට කියන්නේ පයන් ඉස්සරහට දාලා ඒ වගේ අර එක එක දේවල් තියෙනවා දෙමළ භාෂාව තුළ ඒ කියන්නේ දැන් ඒක භාෂාවේ වැරද්දක් නෙමෙයි ඒ අර යෙදෙන ස්ථානය අනුව වෙනස් වෙන විදිය ඒක පැහැදිලිද දැන් ඔයාලා බෞද්ධය මෙතන ඉන්නවනේ ඔයාලා ඉගෙනගෙන තියෙනවා අනිවාර්යෙන්ම අර ගිරව් දෙන්නගේ කතාව අහලා තියද ගිරව් දෙන්නගේ කතාව එක්කෙනෙක් හොඳ පැත්තකට වැටලා අනිත් කෙනා වැරදි පැත්තට වැටලා තියෙනවා හරි අන්න ඒ වගේ තමයි මේක දැන් උදාහරණයක් විදිහට අපි ලකිර ගෙනihin දාවා කියන්නකෝ අවුරුදු තුනක් විතර ඉන්න යාපනයේට යාපනයේ ගෙනihin දානවා එහා කොනේම තියෙන දූපතට හරිද එහා කොනේම තියෙන දූපතට ගෙනihin දානවා ලකිර ඊට පස්සේ යාපනයේ ඒ ඒ දූපතේ ඉන්න දෙමළ අය ටොයිලට් යන්න ඕන කොහොමද කියලා අහන්නෙත් ලකිර දෙමළේ සිංහලෙන් අහන්න බෑනේ අයියෝ මට ටොයිලට් එකට යන්න ඕනේ එහෙම කිව්වට ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ එතකොට ඉන්න වෙන තද කරගෙනම තමයි අනේ ලකිර. ඒ වගේම තමයි. හරිද? ඉතින් මට බඩ කිණි වුණා. මට වතුර ඕන, මට බත් ඕන, මට පොත ඕන, මට ගෙදර යන්න ඕන. ගෙදර යන්න ඕන කියලාවත් කියන්න විදියක් නෑ දෙමළ දන්නේ නැත්තම්. අයියෝ අදාට තමයි ඉන්න වෙන්නේ. නැත්තම් කරන්න තියෙන්නේ මුහුදට පැනලා පීනන්න තමයි තියෙන මට ගෙදර යන්න ඕන කියලා. එතකොට හරි. ගෙදරම යන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ ඔයාලා යාපනයේ ගිහිල්ලා මාසයක් ඉඳුවොත් මාසයක් ඉඳියොත් ඔයාලට දෙමළ කතා කරන්න පුළුවන් හොඳටම හේතුව තමයි අපි ඉන්න ස්ථානයත් එක්ක අපේ ආවේනික පුතේ හැඩ ගැහෙනවා ඒක නිසා දැන් අර මාතර ඉන්න කෙනාට පඩගින්නයි බඩගින්නයි දෙකක් හරිද ඔයාලටත් එහෙමනේ පඩගින්න සහ බඩගින්න කියන්නේ දෙකක්නේ පඩගින්න කියලා කියන්නේ ඉතින් සර් කියන්න ඕනේ නැහැ බඩගින්න කියන්නේ එකක් පඩගින්න කියන්නේ එකක් ඒ අර මිනිස්සු උච්චාරණය කරපු එක. ඒ මිනිස්සුගේ මූලික අවශ්‍යතාවයක්. බඩගින්න කියන එක මූලික අවශ්‍යතාවයක්. නමුත් අර මුදලාලි තේරුම් ගත්තේ මාත්‍යා මට පඩගිනි. එහෙමයි කියන්නේ. හරිද? එහෙම තමයි තේරුම් ගත්තේ. පයන්න සහ බයන්නෙන් තේරුම් වෙනස් කරන්න පුළුවන් ගොඩක්. දිහිරුවෙන් ඕන දෙමලි කරන ගන්න. දැන් දැක්කනේ ඔන් බදු කියන එකයි ඔන් පොදු කියන එකයි දෙකක්. ඔන් බදු ගහන්නේ රජින්. ඔන් පොදු තියෙන්නේ කොටි තුවක් උසෙවි දෙමලවල. හරිද? ඔන් බදු රදින් ගහන්නේ බදු ඔන් පදු දෙමලෙන් නමයට කියන විදිය වරදවා වටහා ගන්න එපා දැන් මම ඔබ මුලින් කිව්ව නැත් ඒකයි ඔයාලට ওই ඉලක්කම් සම්භාවිතාව පුතේ හොඳටම තියෙන්න ඕන හේතුව තමයි යාපනයේ කඩේ දැන් නාගදීපෙහෙම කට්ටි යනවා නේද නාගදීපෙහෙම ගියාට පස්සේ යාපනයේ ගන්න දේවල් ගොඩක් තේනවා තල් හපුරු නියමයි නේද එහෙම ගියාට පස්සේ සිංහලෙන් කතා කරන්න එපා අයියෝ කොඩි තුවක් උසගේ පන්ති ආවයි කියලා නම් කියන්නවත් එපා සිංහලෙන් කතා කරන්න හරිද යාපනයේ ගියාට පස්සේ වැඩ වගේ කියලා දෙමළෙන් කතා කරන්න මුදලාලි
උඟල් සමම එප්පඩි එහෙම කතා කරන්න ඉබ්‍රාහීම උඟල් සමම එප්පඩි කියලා කතා කරා ඊට පස්සේ යා මොකක් හරි කිව්වට පස්සේ තේරුම් නැත්තම් ඉමින් සරේ මාරු වෙලා යන්නේ ඒක වෙනම දෙයක් තේරුණා නම් තව කතා කරමු හරිද බඩගින්නයි පඩගින්නයි කියන්නේ දෙකක් හරි ඒක අර යාපනයේ භාෂාව සහ ඔතන බයන්නේ පයන්නේ වෙනස දැන් මෙතන වංශ විදිහට තේරුණාද ඒ වගේ තව ලස්සන දේවල් තියෙනවා ඔයාලට පුංචි වැඩි නැත්නම් අර තව වචනයක් තියෙනවා මේක නම් නියමයි කිව්ව ගමන් hina වෙන්න පුළුවන් පන්ති ඉවර වෙනකම් ඒක අපි ඉගෙන ගමු 9 වසරට වගේ ආවම දැන් ඇති ඒ ටික හරි ඔන්පදු කියන්නේ 9 පුතේ පත්තු කියන්නේ 10 හරි ඕවනම් වරදින්නේ නැහැ ඉතින් අපේ දරුවන්ට දැන් හොඳට මේ ටික තේරිලා තියෙන්නේ හරි ඊළඟට ක්‍රියාකාරකම් අංක 15 ඉක්මනට මෙල්ල ගන්න පිටු අංක 106 ක්‍රියාකාරකම් අංක 15 යාපනයේ ගිහිල්ලා බඩගින්නයි පඩගින්නයි පටලව ගන්න එපා හරිද ඉඳාගෙන නෙවෙයි ඔය ඇත්ත කතාවක් කිව්වේ ඇත්ත කතාවක් කිව්වේ ඔය දැන් හිතනවා බොරු කියලා ඔයාලා දන්නවනේ කොරිතුවක් කුස පොයිෂොල්ල කියන්නේ නැහැ කියලා බොරු කියන්නේ නැහැ කියලා දන්නවනේ බඩගින්නයි පඩගින්නයි පටලව ගන්න එපා එච්චර ඊළඟට ඔයාලා දන්නවද නායි කියලානේ යාපනයේ බල්ලට කියන්නේ නායි මාතර ඉන්න බල්ලෙකුට කොහොම කියන්නේ බල්ලා නෙමෙයි කියන්නේ පල්ලා නියමයි නේද බල්ලා නෙමෙයි පල්ලා බඩගිනි පඩගිනි වගේ බල්ලා පල්ලා ඊළඟට තව ලස්සන වචන තියෙනවා ඌරට කියන විදිය දන්නවද යාපනයේ කෙනෙක් මෙහෙ ආවිල්ලා ඌරට කියන විදිය දන්නවද නැද්ද අයියෝ ඌරට කියන්නේ ඌරා කියලා ඇයි උයන්න කියවෙන්නේ නැහැ ඌරා 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 අන්ද ඌරා අන්න ඌරා කියලා අපි බලන්න ඕන අන්ද ඌරා කියනකොට අන්ද කවුරු හරි වෙයි කියලා අන්ද ඌරා ඒ කියන්නේ මෙහෙමනේ තව දෙයක් තියෙනවා යාපනයේ කෙනෙක් මෙහෙ ආවට පස්සේ පුතේ ආ දෙමළෙන් කතා කරන්නේ නැහැ ඒක හොඳටම අත්දැකපු දෙයක් එයා දෙමළෙන් කතා කරනවා අඩුයි සිංහලෙන් ගැරදි වැරදි හරි කියනවා ඉතින් මේ තව ලස්සන දේවල් තියෙනවා අන්ද ඌරා නියමයි බඩගින්න පඩගින්න උනා වගේ තමයි. හරිද? ඉක්මන් කරන්න ක්‍රියාකාරකම් අංක 15. ඒවනම් අහන් ඉන්නවා. ඉගෙන ගන්න දෙයක් නම් බෑ. නියමයි හරි. ලියා ගන්නකො මොකද කරන්න තියෙන්නේ කියලා? නැත්තම් අහයි ඊට පස්සේ සර් මට ක්‍රියාකාරකම් කරන්න තේරෙන්නේ නෑනේ. බලන්නකො. වරියාණ ඉලක්කங்களை එලුත්ල් එලුදුවෝ. ලියා ගන්න 1 සිට 10 දක්වා ඉලක්කම් අකුරෙන් ලියමු 1 සිට 10 දක්වා ඉලක්කම් අකුරෙන් ලියමු 1 සිට 10 දක්වා ඉලක්කම් අකුරෙන් ලියමු මම කරලා ලියන්නකෝ කාලය යනවා වේගෙන් පුතේ ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ගෙදරදී යාපනය කෙනෙක් මෙහෙ ඇවිල්ලා බයන්නේ පටන් ගන්න ඒවට පයන්න දාලා කියවන ඒවා පොඩ්ඩක් හිතන්න hina යනවා නියමයි දැන් ඉතින් ඒක හිතන්න ඕනේ නැහැ දැන් ඔය ප්‍රශ්නේ කරන්න. පොඩි දෙයයි දෙන්න ඕන නියමයි. අර මේ ඉබ්බ දියේ දානවා වගේ. ඉක්මන් කරන්න. තව හොඳ හොඳ දේවල් තියෙනවා ඉගෙන ගන්න. අපි ඒ ඉගෙන ගමු තව කාලේ කාලේ තියෙනවනේ තව. දැනට මතක තියාගන්න බඩගින්නයි පඩගින්නයි පටලව ගන්න එපා. හරිද? යාපනයේ ගිහලා hina වෙන්න දා වෙන්න. හොඳයි මිතුලි.
හොඳයි විනිති. ඔයාලා හිනා වෙනවා වගේම හොඳට වැඩ කරන්නත් ඕන. හොඳයි චන්ති නියමයි. හොඳයි ආලෝක. මොකෝ හසිදු? නිදිමතේද? උපන් කරා. හොඳයි ශපායා. හොඳයි නියමයි. හොඳයි සිහානි. පේශලා මේ දවස් දෙකේ පැන්සලින් ලියන්න. ඊට පස්සේ පෑනට හුරු වෙනවා පෙබරවාරි මාසෙ ඉඳන්. හොඳයි කවීෂා. හරි හංසමාල හරි පුතේ. හරි සචේතනා. හරි සහස්වි. හරි අනුදී. හොඳයි ලියලා තියෙනවා ගොඩක් අය. සරා විනාඩි දෙකක් දෙන්නම් ඉක්මන් කරා. මින්සර ලියන්න. මොකද්ද කරන්නේ? ආ අච්චු පොතේම ලිව්වද? මොකෝ ඉස්කෝලේට අච්චු පොත දෙන්න හිතක් නැද්ද? ආ අනේ එහෙම ඕනේ නැහැ මින්සර. සර්? ඔව් කියන්න. සර් මේ වික්ටෝරියා බලන්න යන දවස කපගෙතර එන්න අප්පච්චි වික්ටෝරියා එකේ ඉන්න කට්ටිය ගොඩක් අඳුරන. ආ එහෙමද? සර් එන්නම් වෙලාවට. එන්නම්. වික්ටෝරියා ඩෑම් එකේ එන්නම්. ඇවිල්ලා තියෙනවා පුතේ අපි ස්කූල් ට්‍රිප් එහෙම යද්දී ඇවිල්ලාද නැහැ. ඒ නැතුව ඇවිල්ලා නැහැ. ඉතින් අපිට ඔය ප්‍රශ්නේ තියෙනවා. අතුට්ටම යන්නත් පුළුවන් ආවා. මොකද පුතා? අතුට්ටම යන්නත් පුළුවන් ආවා. ආ හරි. මේ පන්තිත් එක්ක තමයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් අවුරුද්දකට නිවාඩු කියලා අන්තිම සතිය තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ දවස් තමයි ඉතින් අපිට ට්‍රිප් එකක් ගන්න plan කරන්න. ඉතින් ඒවත් ගියත් ඔච්චර දුරකට වෙන්නේ නැහැ. ආවොත් නුවරඑළිය වගේ තමයි ගියත් යන්නේ. හරි බලමු අනිවාර්යෙන් එන්න try කරන්න. ආවොත් අනිවාර්යෙන් එන්නම් මින්තර. හොඳයි. හරි පුතේ thank you. හොඳයි. සරේට දැන් අම්පාර ගිහිර නවතින දැන් තියෙනවා නියමයිනේ. සරේට එතකොට වියදම් ගොඩක් ඉතුරුද? නේද? ගොඩක් ඉන්නේ මහනුවර කට්ටිය මේකේ. අපේ උඩරට හාමිනේලා ඉන්නේ ගොඩක්. උඩරට. හරි නේද? ලියලා ඉවරයි. හරි පුතේ. දෙමලින් ලියලා ඉවරයි දැන්. හොඳට අහගන්න. වෙන වැඩ නතර කරලා සීළු දෙනාම. ඒක ඉතින් සර් අයිමත් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. හරි දැන් ගන්න අච්චු පොතේ 102 වෙනි පිටුව ඉක්මන් කරන්න. 102 වෙනි පිටුව ඉක්මනට ගන්න. එන්නම් එන්නම් හැම පැත්තටම එන්නම්. අනිවාර්යෙන් එනවා. යාපහු වෙත් එන්නලු. තව කොහෙද එන්න තියෙන්නේ? යාපහු වෙත් එන්නලු කට්ටිය. තව කොහෙද? කොළඹකින් කොහොමත් එන්න පුළුවන්නේ බස් නායක බලාගෙන ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. තව කොහෙද එන්න කියන්නේ? ආ හරි බලන්න. හරි අවබෝධයෙන් අච්චු පොතේ 102 වෙනි පිටුව උරතු වාසිපෝ උරතු පේසුවෝ ලියාගන්න පුතේ. උරතු වාසිවෝ කියන්නේ හඬ නගා කියවමු. හරි අවබෝධයෙන් හඬ නගා කියවමු. හඬ නගා කියවමු. හරියක් ලයින් නම් යාපහුරේ දින්නේ. හඬ නගා කියවමු. උරතු පේසුවෝ හඬ නගා කතා කරමු. හඬ නගා කියවමු. උරතු පේසුවෝම් හඬ නගා කතා කරමු. හඬ නගා කියවමු. හඬ නගා කතා කරමු. හඬ නගා කියවමු. හඬ නගා කතා කරමු. හඬ නගා කියවමු. හඬ නගා කතා කරමු. සරි පළවෙනි එක බලන්න පුතේ. පොරු පරවෙයි ලියා ගන්න පුතේ. කුරුල්ලෙක්. හරිම ලේසි. ලියා ගන්න පොරු පරවෙයි කුරුල්ලෙක්. පොරු පරවෙයි කුරුල්ලෙක්. පොරු පරවෙයි කුරුල්ලෙක්. මම ප්‍රශ්නයක් අහනවා. පරවෙයි ඔන්රු කිව්වත් පොරු පරවෙයි කිව්වත් එකක්ද දෙකක්ද? හෑන්ඩ් රේස් ටික ඔක්කොම අයින් කරගන්නකො.
ඉක්මන ටයිම් කරගන්න වේගෙන්. ඉක්මන. ඔරු පරවේයි කිව්වත් පරවේ යොණ්ඩු කිව්වත් එකක්ද දෙකක්ද? එකක් කියන අය හෑන්ඩ් රේස් එකක් දාන බලන්න එකක් කියන අය. එකක් කියන අය හෑන්ඩ් රේස් එකක් දාන බලන්න එකක් කියන අය. ආ. හරි හොඳයි එකක් තමයි. අපිට කාලය නැහැ එක්කම් කරමුකෝ. ඔරු පරවේයි පක්ෂියෙක් නැත්නම් කුරුල්ලෙක් ලියාගන්න මේක කුරුල්ලෙක්. දෙවැනි එක එළුව දෙන්නේ එළුවෝ දෙන්නේ ඊළඟට පූසෝ තුන් දෙනෙක් ඊළඟට නාංගු පන්දුහල් නාංගු බෝල හතරක් ඊළඟට පොත් පහක් පොත් පහක් වේගෙන් 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 වැඩ කරන් වේගෙන් අන්තිම විනාඩි ගන්න පොත් පහක් ඊළඟට කල හයක් ඊළඟට ගෙවල් හතක් ඊළඟට අත් අටක් වේගෙන් ලියා ගන්න අත් අටක් ඊළඟට බල්ලෝ නවයක් ඊළඟට මූණු දහයක් අන්තිම එක මූණු දහයක් හරි හොඳට අහගන්න ගෙදරදී ඔන්න ඔය වාක්‍ය ටික ලියා රූපත් ඇඳලා වාක්‍ය ටික ලියාගෙන ඉන්න කිව්වේ දැන් තේරුම් ටිකක් දුන්නා මෙන්න මේ ක්‍රියාකාරකම ගෙදරදී කරගෙන ඉන්න ඕන. පුළුවන් විදියට උත්සාහ කරන්න අපි ලබන සතියේ මේක සාකච්ඡා කරමු. එතකොට මෙන්න තමන්ගේ දුරකථන අංකය දෙමළින් ලියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න අපි ලබන සතියේ ඒක සාකච්ඡා කරමු. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. සියලු දෙනාම පරිස්සමින් ඉන්න විභාගවල පෙනී සිටිනයි සියලු දෙනාම හොඳට මුහුණ දෙන්න. ඒ වගේම තමයි ඔයාලගේ නංගිල මල්ලි ඉන්නවා ශිෂ්‍යත්ව විභාගයේ ලියන මේ අවුරුද්දේ. ඒ අයටත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ශක්තිධර වාසනාව ලැබෙන්න කියලා කොයිතු අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පරිස්සමින් ඉන්න වණක්කම් ආයුබෝවන් මුන් මණිහල් තුනේ පෙරුවන් සරණයි.